වාසෙක උත්නෑ දේශකුත් නෑද. වාසයක උද්දෝසන ලයි උපවාසෝලයි රිය පෙරහරලු ලයි අද මුකුත් වෙන්නේ. පාම වෙන්නේ මේ රට ඉන්න වියරු පාලකෙක් ඉන්නවා. වියරු පාලකෙක්. එයාට ඕනේ තමයි වෙන්නේ. නීතිය ගණන් ගන්නෙත් නැහැ. අධිකරණය ගණන් ගන්නෙත් නැහැ. රටේ ව්‍යවස්ථාව ගණන් ගන්නෙත් නැහැ. ඒ තමන්ව ජනදීලපත් කරපු ජනතාව ගණන් ගන්නෙත් නැහැ. තමන්ට ඕනේ දේ කරන්නේ. තාම එහෙම වෙන්නේ. මම කියන්නේ මේක එකම විවාදෙ තමයි හිටයින් දැන්න මේ රටේ බරන් ගන්න ඕනේ. මහපාට බැහැලා මෛත්‍රීපාල මහත්තයා වට කරන එතන පටන් ගන්න ඕනේ. අපි රටේ හර්තාල් ගන්න පටන් ගන්න ඕනේ. එයා රටේ නීතිය කඩනවා. රටේ ව්‍යවස්ථාව අපි නීතිය කඩන්න ඕනේ. කල්ල මේ විසඳුම කරලා තු හරියන්නේ නැහැ මේක. ඔව්. ඉතින් මේකයි ඉතින් මුළු ගණන් ගන්න නැහැ නේද? පාර්ලිමේන්තුව ගණන් ගන්නෙත් නැහැ, අධිකරණය ගණන් ගන්නෙත් නැහැ. මම 20ක් ඉන්නේ. මම දැක්ක මම මේ වගේ කතාවක් කියුවා එකවර ගාව වේදිකා නාට්‍යයක් තිබ්බා මේ පඹේ රජ වෙනවා. මෙයා හෙන්රි ජයසේන මහත්තයා තමයි හිටියේ. ඒ පඹයා රජ වෙලා කරන්නේ රටේ නැති නීති ඇති කරනවා. රටේ නීති ඇති කරනවා. රටේ ගුණවත්කම ඇති කරනවා. මේක රජ වෙලා රටේ නීතියත් නැති කරනවා. රටේ ව්‍යවස්ථාවත් නැති කරනවා. රටේ අධිකරණයත් නැති කරනවා. මම දන්න නැති කරපු තව මොන නැතිවද දන්නේ නැහැ. ඒක තමයි වරද. ඒක තමයි වරද. දැන් ගෙනාපු එක දැන් මෛත්‍රීපාලට කමෝදාන කරන්න ඕනේ. අපි අට වෙනිදා ලොකු වරදක් කරගත්තා. ඒ වරදේ ප්‍රතිඵල අපි දිනේ දැන්. අපි අර තියෙනවනේ අර ගවයාගේ තියෙන වර්ගයා භෝගින උපකරණයක් තියෙනවා. මේ කෙල්ල දන්නවද දන්නේ නැහැ ඒක. ඒකේ කොටවන දිනේ. දිනේ ගොල්ල ගහගෙන තට්ටමට. තට්ටමට ගහලා මෛත්‍රීපාල මහත්තයාට කියලා අපි 67 ලක්ෂ ජන දුන්නනේ. 67 ලක්ෂ මීර එතන උසලා පෙන්නනවනේ මෙන්න මේ දිනේ පෙන්නනවනේ යාට. අපි කරු වරද.